ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝමදන්. අද මම ඕගොල්ලන්ට අරන් ආවේ මගේ ගෙදර දවසක කැම හැදෙන පිළිවෙල. ඉතින් මට හිතුණා මේ වගේ මීට කලින් මම මේ වගේ වීඩියෝ පෙළක් ඕගොල්ලන්ට ගෙනත් තියෙනවා. ඉතින් හිතුණා නැවතත් මේ වගේ වීඩියෝ කීපයක් කාර්යබහුල අම්මලා වෙනුවෙන් කළොත් හොඳයි කියලා. ඉතින් අද ඒ වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එක ඕගොල්ලන්ට මේ විදිහට අරන් එන්නේ එක දවසක කෑම වේල් ටික ගෙදර හැදුන විදිහ බබාලටත් අපිටත් හැමෝටම ගැළපෙන විදිහට කෑම වේල් ටික හැදුන විදිහ තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් එහෙනම් බලමු මොනවද හදන්නේ කියලා. මම උදේට හදනවා කුරක්කන් කැඳ. ඉතින් බබා විශේෂයෙන් දුව ඉස්කෝලේ යන නිසා යාට ඉක්මනින්ම කුරක්කන් කැඳ හදලා දුන්නාම යාට කන්න පහසුයි ලේසි. එයත් ආසයි. ඒ නිසා මම කුරක්කන් කැඳ හැමෝටම හදනවා. හැමෝටම කියන්නේ සාමාන්‍යයෙන් මම උදේ කෑම එක ගන්න උදේටත් දවල්ටත් එකට. ඒ නිසා මේ උදේ කෑම වේල හැදෙන්නේ බබාලා දෙන්නටයි මහත්තයාටයි විතරයි. ඉතින් ඒ නිසා මම පොඩි ප්‍රමාණයක් තමයි කුරක්කන් ගත්තේ. කුරක්කන් ටිකක් බැදෙන්න තියලා කබලේ. ඊට පස්සේ ඒකට වතුර ටිකක් එකතු කරලා තැම්බෙන්න තියෙනවා. ඒ අතරේ මම පළතුරු ටිකක් එකතු කරගන්න කපා ගන්නවා. මම පළතුරු එකතු කරන්නේ රටින්දි කෙසෙල්. ඉතින් මේ දෙක තමයි එකතු කරන්නේ. මම සීනි එකතු කරන්නේ නැතුව තමයි කුරක්කන් කැඳ එක හදන්නේ. මේ පළතුරු දෙකෙන් පැන් රස එනවා. ඉතින් මදිපාඩුවක් වුණොත් මීපැණි ටිකක් උඩින් දා ගන්නවා. එහෙම තමයි මම සීනි එකතු කරන්නේ නැතුව කුරක්කන් කැඳ එක හදන්නේ. ඉතින් මේ විදිහට රටින්දි ටික කුඩාවට කපාගෙන මම කෙසෙල් ගෙඩියත් මේ විදිහට කුඩාවට කපා ගන්නවා. එක කෙසෙල් ගෙඩියක් ගත්තේ මොකද ගොඩක් ලොකු කෙසෙල් නිසා. ඉතින් කෙසෙල් ටිකත් මේ විදිහට කුඩාවට කපාගෙන ඒ වෙනකොට මගේ කුරක්කන් එක හොඳට තැඹිලා වතුර ටික හිඳිලා ඒකට මම එකතු කරනවා කිරි. කිරි එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරලා මම අර කපාගත්ත පළතුරු ටික එකතු කරනවා. ලුණු චුට්ටකුත් එකතු කරගෙන ඉතින් පළතුරු ටිකත් එකතු කරගෙන තව විනාඩි දෙක තුනක් ලිපේ තියා ගන්නවා. ඒ කරලා මම ලිපෙන් මේක ගන්නවා කැඳ එක. ඉතින් හරිම ලේසි උදේට හදා ගන්න. ඉක්මනින්ම ඕගොල්ලන්ටත් පුළුවන්. ඒ වගේම මේකට හකුරු පැණි ඒ දෙවලුත් එකතු කරලා පැන් රස කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හදාගත්ත උදේ කෑම එක. ඉතින් මේ විදිහට උදේ කෑම එක හදලා ඒ තුන් දෙනාට කන්න දීලා දුවත් ඉස්කෝලේ ගියාට පස්සේ මම දවල් කෑම හදන්න ගන්නවා. මොකද මම දවල් කලින්ම කන නිසා. ඉතින් මුලින්ම මම වතුර එකක් ලිපේ තිබ්බා බත් එක උයන්න. මේ විදිහට වතුර ටිකක් ලිපේ තියලා මම ඊට පස්සේ අද ලූණු කොළ බත් එකක් හදන්නේ. ඒකට අවශ්‍ය කරන ලූණු කොළ ටික මේ විදිහට කපා ගන්නවා. දවල්ට කෑම ටින්නේ මමයි මහත්තයයි පුතයි විතරයි දෝණි නැහැ. ඒ නිසා මම අපි තුන් දෙනාටම එකට කෑම වේල හදන්නේ. සාමාන්‍ය පුතා කන්න නැති දෙයක් තිබුණොත් මම එයාට මේ හදන කෑම එකම පොඩ්ඩක් වෙනස් කරලා එයාට හදලා දෙනවා. ලුණු කොළ ටික කපා ගත්තට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකකුත් මේ විදිහට තලා ගන්නවා. මං සුදු ලුණු ටිකක් වැඩිපුර ගත්තා.
ඊට පස්සේ තව ටිකක් මම කුරුඳු පොතු එනසල් මේ ටිකක් තලා ගන්නවා ඉතින් මේ ටික ලෑස්ති කරනකොට මගේ බත් එකට තියලා තිබ්බ වතුර එකත් හොඳට රත් වෙලා ඒකට මම පිඟින්න තියලා තිබ්බ හාල් ටික මේ විදිහට එකතු කරනවා ඊට පස්සේ ඒක එකතු කරලා විනාඩි 4ක් 5ක් මේ විදිහට වහලා තියෙනවා මේ තියෙන්නේ බත් එක දැන් ඉදිලා තියෙන්නේ ඒ නිසා මම මේකේ වතුර පෙරා ගන්නවා මේ විදිහට ඉතින් බත්තට හොඳට තැඹිලා තියෙන්නේ මැටි මුට්ටියක් නිසා රසනේ ගොඩක් වෙලා රැඳිලා හිටිනවා ඒ නිසා මං ආයේ බත් එක ලිප උඩින් තිබ්බට ගින්දර දාන්නේ නැහැ වහලා මේ විදිහට තියලා තියෙනවා මම ඉතුරු වැඩ ටික කරනකොට මගේ බත් එක හොඳට තැඹිලා බත්තට හොඳට තැඹිලා තියෙනවා මට අවශ්‍ය ගානට ඉතින් ඊට පස්සේ මම ලුණු සුදු ලුණු ටිකක් තව කපා ගන්නවා මම ටෝෆු කරියක් හදන්න යන්නේ මේ බත් එක කන්න මේ ටෝපු කරිය හරිම රසයි මස් උයනවා වගේ තමයි උයන්නේ ඉතින් සාමාන්‍යයෙන් ටෝපු වල රස ටිකක් අඩු වෙන ඉතින් මේ විදියට හදලා බලන්න ටෝෆු හදන අය මස් නොකන අය මස් උයනවා වගේ මේ විදියටම ටෝෆු එක හදලා බලන්න හරිම රසයි මම තෙල් ටිකක් ටිපෙන් තියලා ඒකට ටිකක් ලුණු ගෙඩියක් මම ගත්තා ලුණු සුදු ලුණු කරපිංච රම්පේ මේ ටික එකතු කරනවා ඊට පස්සේ තලාගත්ත එනසල් කුරුඳු පුතු කරාඹු නැටි එත් එක්ක උලුහාල් ටිකක් එකතු කරලා බැදපු තුන පහ කුඩු එකතු කරනවා ඒකට මම අමු තුන පහ කුඩු ටිකකුත් එකතු කරනවා මම මේකට වැඩිපුර මිරිස් එකතු කරන්නේ නැහැ ඒ නිසා ගම්මිරිස් ටිකක් මම එකතු කරගන්නවා ඊට පස්සේ මේක මේ විදිහට මම මීකිරි එකතු කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕගොල්ලන්ට නම් මම ග්‍රේට් යෝගට් එකෙන් ටිකක් තමයි එකතු කරේ එකතු කරලා කපාගත්ත ටෝෆු ටිකක් මේ විදිහට එකතු කරා ඊට පස්සේ මේකට රස අනුව ලුණු ඒ වගේම තමයි මම එකතු කරන ගොරක පේස්ට් එක මම ගොරක පේස්ට් එක හදාගෙන තියන් ඉන්නවා ඒ නිසා එකිනොත් ටිකක් මේ විදිහට එකතු කරගත්තා ඊට පස්සේ වතුර ටිකකුත් එකතු කරලා මේ විදිහට අඩු ගින්දරේ වහලා උයා ගන්නවා ඉතින් ඒකේ දෙන අතරේ එක විනාඩි 3-4ක් තව ලිපේ තියෙන්න ඕන නිසා මම බත් එක හදා ගන්නවා ඒ අතරේ බත්තිකෙත් සුදු ලුණු ඉඟුරු ඒ ටික ඉස්සෙල්ලාම බැදෙන්න තියලා ඊට පස්සේ මම ලුණු කොළ ටික එකතු කරන්න නැතුව අනිත් ටික එකතු කරලා මේ විදිහට ඒකට මම එකතු කරගන්නවා බත්තික චුට්ටක් පාට වෙන්න ඕන හින්දා කහ චුට්ටකුත් ඉතින් මම බත්තික හදනකොට මේ බත්තිකට සීනි චුට්ටක් එකතු කරගන්නවා සීනි ටිකකුයි ලුණු ටිකකුයි මම එකතු කරගත්තා ඊට පස්සේ අවසානයේ තමයි ලුණු කොළ ටික එකතු කරන්නේ ඉතින් මේක හදලා ඉවර වෙනකොට මගේ බත් එකත් මට අවශ්‍ය ගානට බත්ඇට හොඳට තැඹිලා ඊට පස්සේ මම මේකට බත්ඇට බත් ටික එකතු කරගන්නවා මේ විදිහට ඉතින් මගේ තවාට බත් එකත් ලෑස්ති වෙලා ඉවරයි. ඒකට උඩින් මං කජු චුට්ටක් එකතු කරගන්නවා. ඒ වෙනකොට මගේ ටෝෆු එකත් මේ විදිහට හැදලා ඉවරයි. මම ඒකෙත් ලිප ඕෆ් කරලා මේ තියෙන්නේ මම හදාගත්ත ටෝෆු කරිය. ඇත්තටම හරිම රසයි. ඔයගොල්ලන්ටත් පුළුවන් හදලා බලන්න මේ විදිහට ටෝෆු කරිය. ඉතින් අද දවල් කෑම වේල උනේ මේ විදිහට තමයි. ලොකු දෙයක් නැහැ ලුණු කොළ බත් එක හදලා
ඒකට ටෝෆු කරියක් හැදුවා පුතා ටෝෆු කරි මේ විදිහට කන්නේ නැති නිසා මම එයාට බිත්තර ඔම්ලට් එකක් දාලා මේ බත් එක දුන්නේ එයාට එයාගේ කැම වේලා සම්පූර්ණ කරලා ඉතින් රෑ කෑම වෙල නම් බත්තු යන්නේ නැහැ ඔයගොල්ලන් ගොඩක් අය දන්නවා ඒ ගැන ඉතින් මම පාස්ත එකක් තමයි හදන්න යන්නේ ඉස්සෙල්ලාම් පාස්ත එකට වතුර තියලා වතුර එක පැහෙනකොට මම ඒකට පාස්ත ටික එකතු කරලා නුණු ටිකකුත් එකතු කරලා ඒක තැම්බෙන්න තියනවා මොකද විනාඩි 10ක් 15ක් වගේ මේ ටික තැම්බෙන්න යනවා ඒ අතරේ තමයි මම අවශ්‍ය කරන අනිත් දේවල් ලෑස්ති කරගන්නේ අද රෑට හදන්න එළවලු ටික තමයි මේ තියෙන්නේ ඉතින් එළවලු ටිකක් අරන් තියනවා මම ඒ ටික තම්බ ගන්න මම මුලින්ම හදන්නේ රෑට ගොඩාක් බර නැති සැහැල්ලු කෑම වේලක් ගත්තාම බබාලට උනත් පහසුවෙන් හොඳට හොඳ නිින්දක් ගන්නත් පුළුවන් අපිට උනත් හරිම පහසුයි යකට ඒ නිසා මගේ වීඩියෝ බලන ඕගොල්ලන් දන්නවා මම ගොඩාක් වෙලාවට රෑට හැදෙන්නේ මේ මගේ සරල ලේසි කෑම වේලක් ඉතින් මම ඒ ටික එලෝ ටික ස්ටිම් වෙන්න තියලා තඹ ගත්ත බෝංචියට තියනවා ඒකට මොසරෙල්ලා ගෙඩියක් මේ විදිහට කපලා තක්කලි ගෙඩියකුත් කපලා එකතු කරනවා ඒකටත් මම එකතු කරන්නේ ලුණු චුට්ටකුයි ඔලිව් තෙල් චුට්ටකුයි විතරයි ඉතින් මේ විදිහට කෑම වේල හැදෙනකොට මට රෑට ගොඩක් අස් කරන්න දේවල් හොදන්න දේවල් එකතු වෙන්නේ නැහැ ඒ නිසා මට ඒක තවත් පහසුවා ඉතින් ඒ ටික හදලා ඉවර වෙනකොට මගේ පාස්ත එකත් තැම්බිලා මම ඒකත් මේ විදිහට තක්කලි සෝස් ටිකක් එකතු කරලා හදලා ගන්නවා ඉතින් රෑ කෑම වේල අපි නිතරම උණුවෙන් රසනෙන් තමයි ගන්න ඒ නිසා කන්න ලම් වෙලා තමයි මම රෑ කෑම වේල හදන්නේ පාස්ත එක හැදෙනකොට මගේ එළවලු ටිකක් තැම්බිලා ඉතින් ඒ ටිකත් මේ විදිහට මම ලිපෙන් ගත්තා මේ තියෙන්නේ රෑ කෑම වෙල හදාගත්ත විදිහ ඉතින් ඒකටත් මම ලුණු චුට්ටක් විතරක් උඩින් හැයා ගත්තා ලුණුත් ගොඩාක් වෙලාවට මම අපේ ගෙදර පාවිච්චි වෙන්නේ ගොඩාක් අඩුවෙන් ඉතින් මේ විදිහට තමයි උදේ දවල් රෑ කෑම වේල ටික ලෑස්ති උනේ හරිම ලේසි කලින් දවසේ තීරණය කරලා තිබ්බහම හදන දේවල් හරිම ලේසියෙන් ඉක්මනින් කෑම වේල ටික හදා ගන්න පුළුවන් ඉස්කෝලේ යන බබාලා ඉන්නකොට අම්මලාට උනත් පහසුයි උදෙන්ම වැඩ ටික කරගන්න මේ විදිහට දවසේ උයන දේවල් ටිකත් අනිත් වැඩ වගේම සැලසුම් කරලා තියාගත්තාම ඉතින් ඉදිරියේදී මේ වගේම ඔයගොල්ලන්ට මම තව වීඩියෝ කීපයක් දාන්න බලාපොරොත්තු වෙනවා දවල් කෑම වේල් ටික රෑ කෑම වේල් ඒ වගේම උදේට හදා ගන්න පුළුවන් කෑම වේල් වගේම මේ වගේම දවසටම හදා ගන්න පුළුවන් කෑම වේල් එකතු කරලා ඕගොල්ලන්ට ඉදිරි වීඩියෝ පෙළක් මම ඕගොල්ලන්ට දාන්නම් එහෙනම් ඕගොල්ලන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා